मैंने कहा वक्तों टिका बदला युरना अभी तरह ही गोई संगीताने काटते आओ माँ हो यार ओ गेदेते अभी क्या मामाई क्यों आप पच्चू ऐसे क्या किया ना ऐ अरे अमात के अंसे टिया बोल युमटा उत्तर आवाद किया लाग आवाद दान नित्ने ना आवाद दान गिहिल्ला में बालन नहीं पाए मुको केवल लोटे लियों के नल बेदने काट के आ कौन मंदे मैं मेटी का पेटी रहता हूँ जा� තොරතුරු දැනගැනීමේ පනත ගැන ඒකේ තියෙන විදිහට අපිට පුළුවන් ඇප්ලිකේෂන් එකක් දාලා කන්තෝරුවේ නීත්‍යානුකූලව දැනගන්න අපේ ගමට ලියුම් බෙදන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කොයි තරම්නම් ඇහුවද හැමදාම කියන්නේ එකමද මේ පනත එහෙම අනම්මනම් උත්තර දීලා බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි ඩක්කෙටම උත්තර දෙන්න ඕන තොරතුරු ඉල්ලුවොත් නොදී ඉඳක් බෑ දවස් 14ක් ඇතුළත දෙන්න පුළුවන් තොරතුරු දෙන්න ඕන. ඕක දැන් අපි කොහොමද කරන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇප්ලිකේෂන් තියෙනවා. ඒක පුරවල තැපැල් කාන්තෝරුවට දුන්නාම එයාලා අපිට කියන්න ඕන සීනිපුරට ලියුම් බෙදන්නේ නැති ඇයි කියලා. රෙජිස්ටර් කරලා ලියුමක් කැරියත් එච්චරයි. ඒකත් දෙන්න බෑ කිව්වොත්? ඒකටත් ක්‍රමයක් තියෙනවා. ආයෙ ඇපීල් කරන්න පුළුවන්. එහෙමත් දුන්නේ නැත්නම් කොමිසමට උනත් යන්න පුළුවන්. ඕවා කරදර වැඩ සුරංගයියේ. ඔහොම හිත හිතා ඉඳ ගියොත් ගමේ ප්‍රශ්න එතනමයි. ඕවා හොයලා බලන්න තමයි මේ පනත ඇවිත් තියෙන්නේ. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජන ගමු. මාමා. ගුවන් ගත වෙලා. ලියුමලි पोस्ट ऑफिस लिव अद को मेटियन ओंद के ला बलन मनो बलन द माम मामा इतिन लियान के आने दक्षा ने अभी तो परक्कुना अभी एक मिनट नगिन माम अरे सर सीनीपुर අනික්කෙක ඉතින් අපිට ලැබෙන සොච්චම් පඩියට ওই පඳුරක් පඳුරක් ගන්න ලියුම් බෙදන්න ගියොත් ආයේ වෙන වැඩක් නැහැ. ලොක මහත්තයා කතර හිටියද ළමයා? උදේ ඉඳන් ආවා. මල ගෙදරක මොකක්ද යනවා කියලා ගියා. දෙවිනියා වුණා. බෑමු. මං ඉන්ටීරියෙම දන්න ඔය දෙන්න ගියේ මොකටද කියලා. මොකටද? අර හත්තට වතාවක්ම try කළා වගේ මට කියලා සීනිපුරට ලියුම් අද්දව ගන්න. රාජේ මාලිගේ परविया वगे जीवित मगे मम गेवन वामे गुड इवनिंग सर හදිසියම ගත්තේ අර සීනිපුරට ලියුම් බෙදන්න නැති එකට හේතු අහලා ආයෙමත් ලියුමක් ඇවිත් තියෙනවා සර් වැඩි තියෙන්නේ සර් අර තොරතුරු දැනගැනීමේ පනත තියෙනවනේ අන්න ඒක යටතේ
තොරතුරු නිලධාරියාටම යොමු කරන්න කියලා තමයි එවලා තියෙන්නේ. කෝකටත් මම පියුන්ට කිව්වා ලියුම මට බලන්න ගෙදරට ගෙනත් දෙන්න කියලා. ඊට කලිනුත් සර් කීප වතාවක්ම ඔය වගේ ඉල්ලීම් කරලා තිබුණා. මේ අපි ඉතින් සර් ඒක ඒ තරම්ම ගණන් ගත්තේ නැහැ. කලින් තිබුණද කියලා නම් දන්නේ නැහැ. මේ මං සර් ලියුම ආව ගමන් බලලා මේ සර් කෝල් එකක් ගන්න. ඕකේ 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 සර්. සර් මේ සැරේ එහෙනම් ආවේ එහෙමයි. ආර්ටීයි. ආර්ටීයි. සර් 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 තමයි. දැන් නම් රජෝ කරන්න දෙයක් නැහැ. මේ වෙලේ හරියට ඇදුනොත් තමුසෙත් ගස් මාත් ගස්. සර් මේ ඔය ලියුමේ වෙලා තියෙන්නේ සීනිපුරෙන්නේ. ඉතින් ඔකට ඔච්චර කලබල වෙන්න ඕනේ නැහැ නේ. කලබලේ? එහෙනම් දැනගන්න කලබලේ මොකද්ද කියලා. 2016 ආව තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක්. රජයේ හරි රජයට ගෑවිච්ච කම්පැනියක් ගැන හරි කෙනෙක් තොරතුරක් ඉල්ලුවොත් රජය බැඳලින්න ඒක දෙන්න. ඉතින් පුංචි බණ්ඩ අහලා තිනව සීනිපුරට ලියුම් එන්නේ නැත්තේ ඇයි කියලා. ඒකට මම කියන්නද තමුසේ ලියුම් බෙදන්න බෑ කියනවා හරි මං ඒ ගැන හොයලා බැලුවේ නෑ කියලා හරි දෙකම බෑ. සර් කවදාවත්ම බෙදපු නැති නිසා අපිත් බෙදුවේ නෑ කියමුකෝ. මේ තමුසේ දන්නේ නැයිස මේ පනත ගැන. ඒකෙන් තොරතුරු අරගෙන කවුරු හරි ලෙඩක් ඇද්දොත් එහෙම තමුසගේ පිත්තල බොත්තන් ටිකයි මගේ කලිසම දෙකම හැලෙනවා. කොහොමද ඒක? හොඳම දේ තමයි හෙට උදේ ඉඳන් ලියුම් බෙදන්න පටන් ගන්නම. කොහොමුණත් මේකට උත්තරයක් නම් යවන්න වෙනවා පුතෝ. සර් එතකොට මමමද බෙදන්න ඕනේ? නැත්තම් අයිසේ මමද? ওই ගමේ වුන්ට දාපු පාට් ටිකක් නවත්තලා ෂේප් එකේ ඉන්නත් බලනවා. සීනිපුරු ලියුම් ටික බෙදලා දානවා ගෙවල් වලටම. හරි නෑනේ හැමදාම මග දාලා යන එක. වැඩේ පත්තු වෙලා වගේ. ආ ලියුමයි අපිට ලියුම් තියනවාද? අනේ දෙන්නකෝ. මට කියලා තියෙන්නේ ගෙදරට මී ලියුම් දෙන්න කියලා. මගදී දෙන්න බෑ. අරින කඩුල්ල. දෙන්න අනේ විකාර නැතුව. ගෙදර මොකද කඩුල්ල ළඟ මොකද? කමක් නැද්ද? කමක් නැහැ. අපි ගමේ මිනිස්සුනේ. ආ මේ ළමයානේ මාමට ලියුමක් තියෙනවා. බලමු මොකද්ද කියලා. තපල් කාන්තෝරුවේ තොරතුරු නිලධාරි අයවලා තියෙනවා. ලියුම් නොබෙදීම ගැන තොරතුරු දැනගන්න එන්නේ කියලා තියෙනවා එහාට. මාම මේ යනකොට මට පණිවිඩයක් ඉවන්න. මං එන්නම් එකයි යන්න. නෑ ඕනේ නෑ. දැන් ඊයේ ඉඳලා ලියුම් බෙදනවලු නේද? ඔව් මාම ඔව් බෙදෙනවා. මෙච්චර කාලයක් මේ ලියුම් නොබෙදපු එකනේ මෙතන තියෙන ගැටලුව. මම ඒ කියලා මොනවද කරන්නද මාමේ? ඉහලින් එන දේවල් මම කරන්නේ මොනව වුණත් ඉතින් අන්තිමට වැරදිකාරයෝ වෙන්නේ අහිංසක අපි තමයි. ඔය ළමයා කලබල වෙන්න එපා. වැඩේ හරියට කරනවා නම් එච්චරයි. මම මේව දිගට ඇදගෙන යන්නේ නැහැ. එමු එමු ගේ අතුරු. තේ වතුර ටිකක් බීලා. බෑ මම. මේ ඉස්සර රෝදේ ඩියුටි පැච් එකක්. මේ උලම් බැස්සොත් ඔක්කොම ඉවරයි. උලම් බහින්න කලින් මම ලියුම් ටික බෙදා ගන්න ඕනේ. ගිහින් මම. උලම් බැස්සේ පුංචි පැච් එක නෙමෙයි. තොරතුරු දැනගැනීමේ පනත. නම් මෙයාලා තාමත් උනේ පුංචි පැච් එක.